ලෝකස්ලන් තරගාවලිය ඉවරුණාට පස්සේ ඉන්දියාවේ ඉලක්කය තමයි IPL තරගාවලිය වඩා සාර්ථකව පවත්වන එක. ලෝකස්ලන්ගේ පරාද වෙලා ක්‍රිකට් වලින් ඈත් වෙමින් ඉන්න ප්‍රේක්ෂකයෝ ඉන්නවා නම් ආපහු ඔවුන් ක්‍රිකට් වලට ඇදලා ගන්න ඉන්දියාව IPL හරහා උත්සාහ කරයි. කොහොමරි මීළඟ IPL තරගාවලිය කණ්ඩායම් තමන්ගේ රඳවා ගන්න ක්‍රීඩකයන් ප්‍රකාශ කිරීම තමයි මුලින්ම අපිට මේ තරගාවලිය ගැන කතා කරන්න තියෙන ප්‍රධාන මාතෘකාව වෙන්නේ. ක්‍රිකට් වෙබ් අඩවිය කියන විදිහට මේ වතාවේ තරගාවලියට කණ්ඩායම් වල රඳව ගන්න ක්‍රීඩකයෝ තීරණය කරද්දී පසුගිය කාලේ ගොඩක් සල්ලි වියදම් කරලා හිතුණු තරම් වැඩ පෙන්වන්න බැරි වුණු ක්‍රීඩකයෝ කීපයකටම තමන්ගේ තැන අහිමියි කියලා තමයි කියන්නේ. පසුගිය වතාවේ තරගාවලියට ගත්ත සමහර අය ආබාධ නිසා හිටියේ බංකුවේ. තම අය ගත්තට පස්සේ අසාර්ථක වුණා. මේ වගේ අය වෙනුවට මේ වෙද්දි ලෝකුස්ලානියත් එක්ක මෑත කාලේ වැඩ පෙන්නපු රචින් රවින්ද්‍රා, ට්‍රෙවියස් හෙඩ්, අසමතුල්ලා, ජෙරාඩ් කොස්ටේ ස්ටේ වගේ අය එයි කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. මේ නම් අතරට ශ්‍රී ලංකාවේ දිල්ෂාන් මදුශංක ඇතුළත් වෙයි කියලා ලෝකුස්ලානේ ක්‍රියාත්මක වෙද්දිම සමහර විචාරකයෝ මතපල කරන විදිහත් අපිට අහන්න ලැබුණා. ඒ විදිහට එන අය ගැන කියද්දි කැපී කියලා හිතන අය විදිහට මේ වෙබ් අඩවිය නම් කීපයක් පළ කරලා තිබුණා. පසුගිය වතාවේ ලොකු ගානක් වියදම් කරලා ගත්ත සම් කරන් පංජාබ් කණ්ඩායම තවදුරටත් තියාගන්න එකක් නැහැ කියලා තමයි මේ ලිපිය කියවෙන්නේ. මොකද කරන් ගිය වතාවේ පිටෙන් ලකුණු 226 කයි පන්දුවෙන් කඩුල්ලකට ලකුණු 50ක සාමාන්‍යකුත් පන්දුආරයකට ලකුණු 10ක ලකුණු වේගයකුත් එක්ක කඩුලු 10ක් විතරයි බිඳ දැම්මේ. කොල්ලාගේ RCB කණ්ඩායම වනිදුත් හර්ෂාල් පටේල් දෙන්නම මේ පාර වෙන්දේසියට නොදා තියාගන්න සෙට් එකෙන් නිදහස් කරයි කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. වනිදු වගේම හර්ෂාල් පටේල්ටත් ගේවතාවේ IPL තරගාවලිය තරම් හොඳ වුණේ නැහැ. වනිදු ගේවතාවේ තරග 14න් සෙල්ලම් කළේ තරග 8ක් විතරයි. එතෙන්දී වනිදු කඩුලු 9ක් බිඳ දැමීමත් එක්ක වනිදු තියාගන්න තරම් දක්ෂකමක් නෙවෙයි කියලා තමයි මේ ලිපිය කියන්නේ. මුම්බයි කණ්ඩායම ගේවතාවේ ගත්ත ආබාධ නිසා වැඩක් ගන්න බැරි වුණු චොප්‍රා ආචර් මේ වතාවේ නිදහස් කරයි කියලා තමයි ආරංචි. චෙන්නයි කණ්ඩායමට ගිය වතාවේ හිටිය මතීෂ ෆයින්ස් නිසා කණ්ඩායමේ තැනක් නොලැබුණු බෙන් ස්ටොක් මේ වතාවේ නිදහස් කරයි කියලා තමයි ආරංචි වෙන්නේ. ඇන්රිච් නොකියා, ලොකි ෆර්ගුසන් කියන අධිවේගී පන්දුයවන්න දෙන්නත් මේ වතාවේ රඳවා ගන්න ක්‍රීඩකයෝ අතරේ නැති වෙයි කියලා තමයි මේ ලිපිය කියන්නේ. අපි බලමු මේ කියන විදිහට කණ්ඩායම් වල තීරණ ගන්න අයත් තීරණ ගනීද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.